අපිට කලකට කලින් අපේ සියලාචිල අතර නිතර ගැවසි තිබිච්ච දෙයක් තමයි කං හැන්ද. නමුත් ඒ වෙනුවට අද හුඟක් දෙනා කොටන් බඩ්ස් භාවිත කරනවා. මේ කොටන් බඩ්ස් භාවිත කරන්නේ කනේ තියෙන කලාඳුරු ඉවත් කිරීමට. දැන් සමහරුන්ට මේක පුරුද්දකට ගිහිල්ලා තියෙනවා. දැන් නෑවකට පස්සේ එහෙම නැත්නම් එක සේදුවට පස්සේ කොටන් බඩ් එකක් අරගෙන කන ටිකක් සුද්ධ කරනවා. එහෙම කරන්න හේතුව තමයි ඔවුන් සිතනවා අපේ කනේ ඇතිවන කනේ කලාඳුරු එහෙම නැත්නම් ඊය වැක්ස් කියන දේ ශරීරයට අනවශ්‍ය දෙයක් කියලා. ඇත්තටම කියනවා නම් බාහිර කනින් ශ්‍රාව්‍ය වෙන ඊය වැක්ස් එහෙම නැත්නම් කනේ කලාඳුරු කනට ඇත්තටම ආරක්ෂාවක් සපයනවා. දිලිර ආසාදන, බැක්ටීරියා ආසාදන කන ඇතුළට ගමන් කිරීම එමගින් මර්ධනය කරනවා. නමුත් සමහර දෙනාගේ මේ කලාඳුරු හට ගැනීම ටිකක් වැඩිපුර සිද්ධ වෙනවා. කනේ කලාඳුරු ගුලි වශයෙන් හට ගන්නවා. එමගින් කනේ නාලය සමහර වෙලාවට අවහිර වීමක් වෙන්න පුළුවන්. එවන් අවස්ථාවකදී අපිට කරන්න පුළුවන් සරල දෙයක් ඔලිව් ඔයිල් වැනි දෙයක් බිඳු කිහිපයක් දවසට කීප වරක් දවස් කීපයක් කනට දාන්න පුළුවන්. එමගින් මේ කනේ වැක්ස් එහෙම නැත්නම් මේම කනේ කලාඳුරු මෙලෙක්වීමකට ලක්වනයින් පසු කපුරු දිකැලකින් පියදාලා දාන්න පුළුවන්. එහෙමත් වෙන්නේ නැත්නම් වෛද්‍යවරයෙකු කරා යොමු වුණොත් ඔවුන් සිරින්ජේක ආධාරයෙන් එම කොටස ඉවත් කරලා දානවා. බඩ්ස් භාවිතය කිසිසේත්ම අනුමත කරන්න බෑ. මේ කොටස් බඩ්ස් භාවිත කිරීම නිසා සමහර වෙලාවට කන ඇතුළට හානි සිදු වෙන්න පුළුවන්. කොටන් බඩ්ස් වල කොටස් ඇතුලේ රැඳීමෙන් සමහර වෙලාවට ආසාදන ඇති වෙන්න පුළුවන්. තවත් වෙලාවට කනේ කලාඳුරු ඇතුළට තව ගමන් කරන්න පුළුවන්. එමගින් කලාඳුරු ගුලියක් හට ගැනීමට පුළුවන්. ඒ නිසා කන සුද්ධ කිරීමට කිසිසේත්ම කොටන් බඩ්ස් භාවිත කිරීමක් සිදු නොකළ යුතුයි. මෙතෙක් නොවිඳි YouTube රසයක් සඳහා Saman4You යුගයේ නාලිකාව වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට subscribe කරන්න. වැඩසටහන් විස්තර ලබා ගැනීම සඳහා bell ලකුණ click කරන්න. A unique YouTube experience.